ආයුබෝවන් දුවල පුතාලට ඔබ ඉතින් සියලු දෙනාම සම්බන්ධ වෙන්නේ නැලකිරුල YouTube නාලිකාව. ඉතින් අපිට ඔබ දන්නවා අපි ඔබත් එක්ක බ්‍රහස්පතින්ද පන්ති කාමරේ තමයි වැඩියෙන් වැඩි සිටින්නේ. අපේ සියල් තොරතුරු යට අපේ පාඩම් ඔක්කොම ඇතුළත් වෙන්නේ නැලකිරුල Education කියන නාලිකාවේ. ඉතින් ඉදිරියටත් ඒ නාලිකාවේ තමයි සියලු තොරතුරු තියෙන්නේ. ඔබ දැන් ඉන්නේ ඒ නාලිකාවේ නොවෙන්නට පුළුවන්. ඒ නිසා අපි ඔබව රැගෙන යනවා අපේ අලුත් නාලිකාවට. ඒ තමයි නැලකිරුල Education නාලිකාව. ඉතින් අපි ඉදිරියේදී ඔබට පුළුවන් මේ අපේ අලුත් channel එකට එකතු වෙන්න. එකතු වෙන විදිය මේ වීඩියෝ එක යට තියෙනවා. subscribe කරලා එතකොට link එක හරහා ගිහිල්ලා ඔබට පුළුවන් අපේ නැලකිරුල Education නාලිකාවේ ඉඳගෙන ඉදිරියට සියලුම ප්‍රශ්න පත්‍ර වගේම අපි කතා කරන අපේ සම්මන්ත්‍රණ වැඩමුළු වගේම අපි ලංකාව පුරාම පවත්වන අපේ දේශන සහ අපේ නැලකිරුල තාමත්ම ජනප්‍රිය පෙරවරු විභාගයේ පිළිබඳ තොරතුරු සියලු තොරතුරු අපේ මේ නව නැලකිරුල Education නාලිකාව තුලින් තමයි ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒවට මේ තොරතුරු ප්‍රමාණවත් නොවේ නම් තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබට පුළුවන් සියලු තොරතුරු හරහා අපේ කණ්ඩායමත් එක්ක අපේ මේ channel එකට join වෙලා ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. ඉතින් මතක තියාගන්න ඕනේ කාරණේ තමයි බ්‍රහස්පතින්ද අපේ නැලකිරුල පන්ති කාමරේ කියන්නේ එසේ වෙසේ එකක් නෙවෙයි. හේතුව විභාගයට නිරන්තරයෙන් අපි සහාය වෙන බව ඔබ අනිවාර්යෙන්ම දන්නවා. ඔබ දන්නවා ඔබේ දෙමාපියන් දන්නවා. වගේම පාසල්වල ගුරු මහත්මීන් දන්නවා නැනකිරුල කිව්වනම් ඒ අධ්‍යාපනය සම්බන්ධයෙන්මයි. ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරියට යන්නම් ජයක් ගෙනෙන්න නම් ඔබ නැනකිරුල ඉතාමත් පිටිවහලක් වෙන බව සියලු දෙනාම දන්නා වූ කාරණාවක්. ඉතින් බ්‍රහස්පතින්ද පන්ති කාමරේ අපි ඉදිරිපත් කරන්නේ මොනවද කියන එක දැනට සම්බන්ධ වෙලා ඉන්න අපේ දුවල පුතාලා දන්නවා. අනිත් අයටයි මේ පණිවිඩය ශිෂ්‍යත් විභාගයේ පස්සපත්‍ර දෙකටම අදාළ තොරතුරු විෂය කරුණු නිවරදිව සාකච්ඡා කරන එකම තැන බ්‍රහස්පතින්දා නැනකිරුල පන්තිකා. අපි දන්නවා ආදේශනයේ අර්ථකථනය පෙරකීම පරිවර්තනයේ සංජානන තොරතුරු සම්බන්ධය ආදී කොටගත්මේ ඉගෙනුම කියා 14 සහ විවවට අමාන වගේම දෙවැනි ප්‍රශ්නපත්‍රයට අදාළ වන විෂය නිර්දේශයේ සියලු කරුණු කතා කරන එකම පන්ති කාමරය වෙන්නේ නැනකිරුල බ්‍රහස්පතින්ද පන්තිකා. වරද්ද ගන්න එපා, අමතක කරන්න එපා. බ්‍රහස්පතින්ද දවස සවස් වරි අපිත් එක්ක රැඳී සිටින්න ඔබ උත්සාහ කරන්න ඕන. ඒ තොරතුරු සියල්ල ඔබට ලැබෙන්නේ නැනකිරුල Education නාලිකාව හරහා බව අමතක කරන්න එපා. ඔබ දන්නවා අපේ ශිෂ්‍යත්ව පෙරවරු විභාගය ගැන ඉතින් ජාතික මට්ටමේ පවත්වන සැප්තැම්බර් මාසේ විභාගයට ඔබ ඉදිරිපත් වෙන්න නම් අනිවාර්යෙන් ලියලා යන්න ඕනේ විභාගය මොකද්ද? නැනකිරුල අපේ ජාතික විභාගයට නොදෙවෙනි වෙන පෙරගුරු විභාගයට ළඟ එන මේ මාසේ 26 වෙනිදා අපේ ඊළඟ පෙරගුරු විභාගය හැමෝම එන්නට ඕන. දීමාපියෝ මේක දැන් නරඹනවා. යාළුවන් හිතවතුන්ට අර ගේට්ටුකව කතා කරගෙන ඉන්නවට දන්නේ නැහැනේ. ඔයා ගිලේ යමයා සම්බන්ධ වුනේ නැද්ද මේ අර නැනකිරුල විභාගයට කියලා? ආයතනත් එක්ක සම්බන්ධ වෙන තිරයේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න අපි සියලු තොරතුරු ඔබට ලබා දෙමු. ඇයි ඔබ පෙරහුරු විභාගයට නැනකිරුල ලිවිය යුත්තේ? විභාගයට තියෙන බිය දුරු කරගන්න නම් පෙර අත්දැකීමක් තියෙන්නට ඕන. විභාගෙට ලිව්වට පස්සේ පෙරහුරු විභාගයකට මේක ඉදාට යනකොට කිසි කුතුහලයක් නැහැ. ඉදිරිපත් වෙන්න පුළුවන් පැහැදිලි මනසකින් යුතුව කියලා නිදහසේ මේ විභාගෙට ලිවීමේ හැකියාව තියෙන්නේ අපේ පෙරහුරු විභාගයට සහභාගී වුණොත්. ඒකට හේතුව තමයි ඔව් යන්නේ නියමිත වේලාවට. අපි ඔය සියල්ල කියලා දෙනවා කීරද යනවනේ. විභාගය තියන්නේ ජාතික විභාග කාලසටහනටමයි. විභාගය පවත්වන්නේ පාසලක පන්ති කාමරයකින් 20 දෙනයි. විභාගය වගේමයි නිල ඇඳුමේ යන්නටත් ඕන. ඔබ බලා ගන්න උදව් කරන්න ගුරු මහත්ම මහත්මීන් ඉන්නවා. ඒ නිසා මේක පෙරහුරු විභාගයක්ම ආකාරය ඔබට දැනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැලකිරුල පෙරහුරු විභාගයට ආවොත් විතරයි. ඉතින් මේ විභාගයට දෙන ප්‍රශ්න පත්‍රය පිළිබඳව ඔබට ඉතාමත්ම මම අවබෝධයෙන් කියන්න ඕනේ, වගකීමකින් කියන්නේ. ඔබ දන්නවා විභාගයේ රටාව කියවලා ගොඩක් පිළිතුරු ලියන්න ඕන විදියට හැදුව පහුගිය වසරවල ඔබ නැනකිරුල විභාගයට ආවොත් එවැනි ප්‍රශ්න පත්‍ර දෙකකට ලියලා ඵල පුරුද්ද ඔබට ඇති කර ගන්න පුළුවන්. එහෙනම් ඔබට ඔබේ දරුවන්ට මේ අත්දැකීම ලබා දෙන්න අමතක කරන්න එපා. අපේ නාලිකාව, ඒ වගේ අපේ පන්ති කාමරේ, අපේ පෙරහුරු විභාග මේ සියල්ල අපි දීලා තියෙනවා ඔබේ දරුවාව ශිෂ්‍යත්ව විභාගයෙන් එතන කරන්නයි. අපේ ශිෂ්‍යත්ව පෙරවරු විභාග මධ්‍යස්ථාන ලංකාව පුරාම පැවැත්වෙනවා. ඉතින් මේක දීප ව්‍යාප්තව පැවැත්වෙන
පෙරවරු විභාගය නිසා ඔබ කැමති අපි ඔබත් සමග සම්බන්ධ වෙන ඔබේ අනිත් යාළුව මොන මොන විභාග මැදිස්ථාන වලද ඉන්න එක දැනගන්න තමයි අනුගම දැනගන්න ටිකක් කැමති මේ වෙලටත් එහෙම කැමැත්ත තියෙන මොකද දුර පළාතට ඥාතියෙක් හිටියොත් පණිවිඩයක් දෙන්න පුළුවන් ඔහුට අපේ මැදිස්ථාන ටික මෙන්න මේවා ගල් මාතර මරදාන කොට්ටාව ගම්පහ කළුතර තොරණ අමතක කරන්න එපා මාතලේ මිනුවන්ගොඩ කුරුණෑගල මහනුවර රත්නපුර මොනරාගල පොළොන්නරුව ඒ වගේම මෙන්න මේ මධ්‍යස්ථාන සියල්ල අපි ආවරණය වන පරිද්දෙන් විභාගය පවත්වනවා මේ රටේ දරුවන් නිසා අමතක කරන්න එපා අපිත් එක්ක රැඳී සිටින්නට ඕන ඉතින් විභාග මධ්‍යස්ථාන සියල්ල පිරි ඉදිරි යන්න ඉස්සෙල්ලා ඔබත් සම්බන්ධ වෙන්න අපේ විභාග මධ්‍යස්ථානයක් කරා එන්න. ඒ සඳහා අවශ්‍ය කරන තොරතුරු විභාග තොරතුරු මේ වැඩසටහන මේ අපි මෙම මේ කතා කරන මේ වීඩියෝ එක යටින් යන සියලු විස්තර WhatsApp පණිවිඩයක් දෙන්න අපිට තොරතුරු අපිට ලබා දෙන්න. එහෙනම් රැඳී සිටින්න අපිත් එක්ක අපි නැටකිරුල අධ්‍යාපන නාලිකාව ඔබත් සමගම සමදා රැඳී සිටින්න.